අද අපි බලමු ගර්භණී සති 33 වන විට පැටියාගේ ප්‍රමාණය කොහොමද කියලා. දැන් ඔබේ පැටියා අන්නාසි කෙඩියක් විතර ඇති. ඒ වගේම ඔහුට දැන් දිවා රෑ වෙනස හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම චූටි පැටියාගේ දිග සෙන්ටිමීටර් 43.6ක් පමණ වෙනවා. ඒ වගේම බර කිලෝග්‍රෑම් 1.9ක් පමණ වෙනවා. සතිය තුල ඔබේ දරු ගැබේ වර්ධනය පිළිබඳ බලමු. තුනී ගර්භාෂ බිත්තිය තුලින් ආලෝකය ඇතුළු වෙන නිසා ඔබේ පුංචි පැටියාට දිවා රෑ දෙක අතර වෙනස හඳුනා ගන්න පුළුවන්. ඔහු නිදා ගන්නා විට අවදි වෙන විට ඇස් පියන් වැසීම හා ඇරීම සිදු වෙනවා. ඔහුට හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තියෙනවා. ඔහු ආශ්වාස ප්‍රාශ්වාස කරන්න දැන් හොඳින් දන්නවා. අස්ති ඝනකම් වෙන්න පටන් අරන් තියෙනවා. මොලේ ප්‍රධාන වර්ධනයක් සිදුවෙමින් පවතිනවා. අපි දැන් බලමු ගර්භණී ලක්ෂණ හා ඔබගේ අපහසුතා පිළිබඳව. ඔබේ පරිවෘත්තීය වේගය උපරිම අගයක් ගන්නවා. ඒ නිසා අමෙනු ඔබට නිතරම අධික උණුසුමක් දැනේවි. හෝමෝන වෙනස් වීම, නිතර මූත්‍රා පිටවීම, කකුලේ මස්පිඩු පෙරලීම්, පපුවේ දැවිල්ල ඔබට දැනෙනවා. ඒ නිසා ඔබට සුව නිින්දක් නම් ලැබෙන්නේ නැහැ. හිසරදය, කනස්සල්ල නිතර දැනෙනවා. ගර්භාෂයේ තුල පුංචි පැටියාගේ භ්‍රූණ චලන ඔබට අත්විඳින්න ලැබෙයි. හෝමෝන ක්‍රියාකාරකම් නිසා ඔබේ නියපොතුවල සවිමත් බව නැති වී යනවා. ඔබ ඇඳේ හැරෙන පෙරලෙන විට ඔබේ බඩ රිදෙනවද? ඒට හේතුව වටකුරු බන්ධනයේ වේදනාව වෙන්න පුළුවන්. ඔබේ කුසේ හෝ ඉඟටිය දෙසින් එන තියුණු වේදනාවක් අතර ගර්භණී සමයේ සාමාන්‍ය තත්ත්වයක් වෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස වේගය ඉහළ යනවා. පුංචි පුංචි දේවල් පවා ඔබට අමතක වෙනවා. ඔබට අවුල් සහගත බවක් දැනේවි. එම නිසා මේ කාලයේ අවධානය යොමු කළ යුතු දේවල් පිළිබඳව බලමු. අම්මේ ඔබ නිදා ගන්නට ලංව ව්‍යායාම කිරීමෙන් හා ආහාර ගැනීමෙන් වළකින්න. ඔබේ ව්‍යායාම තුල මෙහෙසට පත්වෙන කිසිවක් නොතිබිය යුතුයි. අනිවාර්යයෙන්ම ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න. දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8ක් හෝ 10ක් පානය කරන්න. වාතනය කළ බීම පානය කරන්න එපා. කනස්සල්ල අඩුවෙන්න උණුසුම් වතුරෙන් ස්නානය කරන්න. නිදාගන්න කලින් උණුවෙන්ම කිරිකෝප්පයක් වගේ දෙයක් බොන්න. ඒ වගේම ඔබ ආස සින්දුවක් අහන්න. ඔබට සුවදායක නිින්දක් ලැබේවි.